හරි අපි එහෙනම් 33 වෙනි ප්‍රශ්නේ ඉඳන් කතා කරගෙන යමු ඉස්සරහට 33 වෙනි ප්‍රශ්නේ නම් 33 අපිට බහු අවයවික රසායනීය සම්බන්ධයෙන් තමයි ගැටලු ඉදිරිපත් කරලා තියෙන්නේ අපිට පොලිස්ටයිරීන් ඊට පස්සේ පොලිවයිනයි ක්ලෝරයිඩ් ෆිනෝල් ෆෝමල්ඩිහයිඩ් සහ නයිලෝන් යන බහු අවයවික සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශයේ ප්‍රකාශ සත්‍ය වේද කියලා අහන්නේ. ඒතර බහු අවයවික හතරක් ඉන්නවා. එක්කෙනෙක් පොලිස්ටයිරීන්. පොලිස්ටයිරීන් කියන්නේ මෙන්න මේ වගේ ව්‍යුහයක් තියෙන කෙනෙක්. මෙන්න මේ වගේ ව්‍යුහයක් තියෙන කෙනෙක් තමයි පොලිස්ටයිරීන් කියන්නේ. හරි. ඊළඟට PVC polyvinyl chloride දීලා දිනවා. එතකොට එයා මෙන්න මේ වගේ ව්‍යුහයක් තියෙන කෙනෙක්. මේ වගේ ව්‍යුහයක් තියෙන්නේ. හරි. ඊළඟට phenol formaldehyde. phenol formaldehyde ඒක ත්‍රිමාන අවකාශී පවතින ව්‍යුහයක් යාට තියෙන්නේ. එතකොට දැන් මෙයා පොලිස්ටයිරීන් මෙයා PVC හරි ඊළඟට අපිට දෙන්නේ ෆිනෝල් ෆෝමල්ඩිහයිඩ් ඒතර ෆිනෝල් ෆෝමල්ඩිහයිඩ් ගේ ව්‍යුහය මෙන්න මේ වගේ ව්‍යුහයක් නේ අපි ආව ඇන්ඩොත් මෙයා මෙන්න මේ වගේ මෙතන OH මෙතන CH2 මෙතන OH ඊළාට මෙතන CH2 මෙතන බෙන්සීන් වලය මෙතන CH2 CH2 මෙහෙම ඉන්නවා මෙතනත් OH මෙතනත් OH හරි පැහැදිලිද? උතර මෙයාගේ n ප්‍රමාණයක්. හරි. උතර මෙයාට අපි කියනවා කවුරු කියලාද? ෆිනෝල් ෆෝමල්ඩිහයිඩ් කියලා. ඊළඟට ඉතුරු එක්කෙනා නයිලෝන්. උතර නයිලෝන් කියන්නේ තේරුම් ගන්න ඩයි අම්ල ක්ලෝරයිඩයක් හරි ඩයි කාබොක්සිලික් අම්ලයක් හරි ඩයි ඇමීනයක් සමග ප්‍රතික්‍රියා වෙලා තමයි හැදෙන්නේ නයිලෝන්. ඒක සාමාන්‍ය නයිලෝන් කෙනෙක්ගේ මම ව්‍යුහයක් අඳින්නම් මෙන්න මේ වගේ අපිට පුළුවන් මෙන්න මේ වගේ කෙනෙක් ඉන්නවා කියලා හිතන්න පුළුවන්. හරි. මේ වගේ කෙනෙක් පවතිනවා කියලා හිතන්න පුළුවන් මෙන්න මේ වගේ ව්‍යුහයක් තමයි නයිලෝන් කෙනෙක්ට තියෙන්නේ. හරි. හරි. මම නයිලෝන් ගේ ව්‍යුහයක් වෙනම අඳින්නම්. මෙතන ඉඩ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. හරි. එතකොට දැන්ට මේ පොලිස්ටයිරීන් මේ PVC සහ මේ තමයි ෆිනෝල් ෆෝමල්ඩිහයිඩ්. පැහැදිලිද? මේ ෆිනෝල් ෆෝමල්ඩිහයිඩ්. එතකොට ඕනනම් නයිලෝන් කෙනෙක් වන් ඉන්න පුළුවන් මෙහෙම. ඔය විදිහට අඳින්න පුළුවන් මෙතන ඉඳ විලෝද ප්‍රශ්නයක් තියෙනවා.
කොහොමරි කමක් නැහැ අපිට දීලා තියෙනවා ඔය වගේ බහු අවයවික හතරක් හරි පොලිස්ටයිරින් PVC ඊට පස්සේ ෆිනෝල් ෆෝමල්ඩයිඩ් ඒ වගේම ඊළඟට දෙනවා නයිලෝන් කෙනෙක් તો ඒ වගේ බහු අවයවික හතරක් දීලා අපෙන් අහනවා යම් කිසි ප්‍රකාශයක් අපිට ඉදිරිපත් කරනවා ඒ ප්‍රකාශ වලින් වඩා නිවැරදිව තමයි අපි තෝරන්න ඕනේ පොලිස්ටයිරින් සහ පොලිවයිනයි ක්ලෝරයිඩ් පමණක් තාප සුවිකාරයේ බහු අවයවික වෙනවලු තේරුම් ගන්න දැන් පොලිස්ටයිරින් සහ PVC ගත්තු දෙන්නාම ආකලන බහු අවයවික වෙනවා දෙන්නාම ආකලන බහු අවයවික ඒතොර ආකලන බහු අවයවික ගත්තොත් හැම කෙනෙක්ම වගේ තාප සුවිකාරය පොලිස්ටයිරින් කියන්නේ සුවිකාරයයි රිජිෆෝම් ගැන හිතන්න તો රිජිෆෝම් හදන්නේ පොලිස්ටයිරින් කියන බහු අවයවිකේ භාවිතා කරලා එතකොට පොලිස්ටයිරින් තාප සුවිකාරය කියන්නේ තාපය හමුවේ ඉක්මනින් දිය වෙලා යනවා නමුත් සිසිල් වෙන්න ඉඩ හැරියාම මුල් තත්ත්වයටපත් වෙනවා તો පොලිස්ටයිරින් තාප සුවිකාරයයි ඒ වගේම PVC කියන්නේ තාප සුවිකාරයයි නමුත් PVC වල ලක්ෂණේ තමයි PVC වලට හැකියාවක් තියෙනවා තාපයට ඔරොත්තු දෙන්න යම්කිසි තාප ස්ථයි බවක් තියෙනවා ඒසාර ජල නල වැහි පීලි වලට PVC කියන බහු අවයවිකය ප්‍රයෝගික කරගෙන නිෂ්පාදනය කරපු නල නේ තමයි යොදාගන්නේ එතකොට තේරුම් ගන්න මේ දෙන්නම තාප සුවිකාරයයි දෙන්නම ආකලන බහු අවයවික වෙනවා ඒ වගේම දැන් මෙයා ගත්තොත් මෙයා ෆිනෝල් ෆෝමල්ඩිහයිඩ් නැත්තම් මෙයාට අපි කියනවා ෆිනෝල් ෆෝමල්ඩිහයිඩ් තව නමක් කියනවා බේක්ලයිට් කියලා එතකොට මේ බේක්ලයිට් එහෙම නැත්තම් ෆිනෝල් ෆෝමල්ඩිහයිඩ් කියන්නේ සංගණන බහු අවයවිකයක් මෙයා සංගණන බහු අවයවිකයක් ඒ වගේම මෙයා තාප ස්ථාපන බහු අවයවිකයක් එතකොට ෆිනෝල් ෆෝමල්ඩිහයිඩ් තාප සුවිකාරය නැහැ ඊළඟට නයිලෝන් කියන බහු අවයවිකයක් ගත්තොත් නයිලෝන් කියන්නේ සංගණන බහු අවයවිකයක් මොකද එතන සංගණන ක්‍රියාවලිය තමයි සිද්ධ වෙන්නේ සංගණන ක්‍රියාවලියකින් තමයි ඒ අදාළ බහු අවයවිකය හැදෙන්නේ සංගණනයක් කියන්නේ අදාළ රසායනික ප්‍රතික්‍රියාවෙන් ජලය HCl ඇමෝනියා වගේ කුඩා අණු පිටවීමක් කුඩා සහසංයුජ අණු පිටවීමක් සිද්ධ වෙනවා නම් ඒ ක්‍රියාවලිය සංගණන ක්‍රියාවලිය. එතකොට නයිලෝන් කියන්නේ සංගණන බහු අවයවිකයක්. හැබැයි නයිලෝන් තාප සුවිකාරයයි. ඒ නිසා ඔය බහු අවයවික හතරෙන් තාප සුවිකාරයේ බහු අවයවික තුන් දෙනෙක් ඉන්නවා. ඒ තමයි පොලිස්ටයිරින්, PVC සහ නයිලෝන්. තුන් දෙනාම තාප සුවිකාරයයි. හැබැයි ෆිනෝල් ෆෝමල්ඩිහයිඩ් තාප සුවිකාරය නෑ. මෙයා තාප ස්ථාපනයි. ඒනිසා දැන් අපිට ප්‍රකාශ හතරක් දීලා තියෙනවානේ. ওই ප්‍රකාශ හතරේ පළවෙනි ප්‍රකාශය වැරදි. මොකද පළවෙනි ප්‍රකාශය කියන්නේ පොලිස් ඩයරින් සහ PVC විතරලු තාප සුවිකාරය. ඒ දෙන්න විතරක් නෙමෙයි තාප සුවිකාරය වෙන්නේ. කවුද? නයිලෝන්නු තාප සුවිකාරය. හරිද? එසා සිම්පල් A ප්‍රකාශය වැරදි. සිම්පල් B පොලිස් ඩයරින් PVC සහ නයිලෝන් පමණක් තාප ස්ථාපන බහු අවයවික වේ. වැරදි. ඒ කොහොමද එක පාට වැරදි කියන්නේ බුණ මොකද පොලිස්ටයිරින් PVC සහ නයිලෝන් කියන තුන් දෙනාම තාප සුවිකාරයයි තාප ස්ථාපන වෙන්න බෑ ඒ නිසා B ප්‍රකාශය වැරදි C ෆිනෝල් ෆෝමල්ඩිහයිඩ් සහ නයිලෝන් පමණක් සංගණන බහු අවයවීකරණය මගින් සාදා ගැනීම ෆිනෝල් ෆෝමල්ඩිහයිඩ් නුයි නයිලෝන් නුයි විතරක් ඒ කියන්නේ පොලිස්ටයිරින් සහ PVC හැර හරි ෆිනෝල් ෆෝමල්ඩිහයිඩ් සහ නයිලෝන් විතරක් සංගණන බහු අවයවීකරණයෙන්ලු හැදෙන්නේ. ඒක හරි. මොකද ෆිනෝල් ෆෝමල්ඩිහයිඩ් සහ නයිලෝන් කොහොමත් සංගණන බහු අවයවීකරණයෙන් තමයි හැදෙන්නේ. හැබැයි මේ දෙන්න හැදෙන්නේ ආකලන බහු අවයවික. හරි. එසා C ප්‍රකාශය හරි. D බලන්න. පොලිස්ටයිරින් PVC සහ නයිලෝන් පමණක් සංගණන බහු අවයවීකරණය මගින් සාදාගන්නේ. ඒක වැරදි. නයිලෝන් සංගණන බහු අවයවීකරණයෙන් හැදෙන්නේ. හරි නයිලෝන් හැදෙන්නේ සංගණන බහු අවයවීකරණයෙන් හැබැයි පොලිස්ටයිරින් සහ PVC හැදෙන්නේ සංගණන බහු අවයවීකරණයෙන් නෙමෙයි. ඒ දෙන්න හැදෙන්නේ ආකලන බහු අවයවීකරණයෙන්. ඒ නිසා ඔය D ප්‍රකාශය වැරදි. එතකොට ඉතින් ඔකේ C ප්‍රකාශය විතරයි හරි. එසා 33ට උත්තරේ 5 එන්න ඕනේ. 33ට උත්තරේ 5. හරි. එතකොට පොලිස්ටයිරින්ගේ ව්‍යුහය මේ වගේ PVC ගේ ව්‍යුහය මේ වගේ ෆිනෝල් ෆෝමල්ඩිහයිඩ් ගේ මේ වගේ මම නයිලෝන් කෙනෙක්ට උදාහරණයක් ඊළඟට ඇඳලා පෙන්නන්නම්.
පල්ලෙහැන් ඉන්නේ ෆීනෝල් ෆෝමල්ඩිහයිඩ්. ෆීනෝල් සහ ෆෝමල්ඩිහයිඩ් සාන්ද්‍ර සල්ෆියුරික් අම්ල යටතේ සංගන්න ක්‍රියාවලිය ලක් කළා තමයි ඔය ෆීනෝල් ෆෝමල්ඩිහයිඩ් හැදෙන්නේ. හරි. ඊළඟ මම ඇඳලා පෙන්නන්නම් උදාහරණ වශයෙන් उदाहरण वशे मैं नाइलॉन के अंदा ईलाट मम नाइलॉन के अंदर पे नाइलॉन के हदेन्नी एक्को डाई अम्ल क्लोराइड ඩයි ඇමීනයක් සමග ප්‍රතික්‍රියා කරලා එහෙම නැත්නම් ඩයි කාබොක්සිලික් අම්ලයක් ඩයි ඇමීනයක් එක්ක ප්‍රතික්‍රියා කරනවා. එතකොට මම හිතනවා මේ වගේ ඉන්නවා කියලා ඩයි අම්ල ක්ලෝරයිඩයක්. ඒ වගේම තමයි මම හිතනවා මේ වගේ ඩයි ඇමීනයක් ඉන්නවා කියලා. अदाल संगणन क्रियावलिय सामान्य යම් කිසි කාබොක්සිලික් අම්ලයක් මධ්‍යසාරයක් එක්ක හරි සාන්ද්‍ර සල්ෆියුරික් අම්ල උත්ප්‍රේරකයට තේ ප්‍රතික්‍රියා වෙද්දී කාබොක්සිලික් අම්ලයේ OH සම්පූර්ණ කාණ්ඩය මධ්‍යසාරයේ හයිඩ්‍රජන් පරමාණුවක් එක්ක ජල අණුවක් විදියට ගැලවිලා ගිහිල්ලා තමයි අදාළ ස්තරේ ලබා දෙන්නේ. කොහොමද වෙන්නේ ස්ථිරීකරණයේදී? දැන් ඒ වගේම තමයි කිසියම් අම්ල ක්ලෝරයිඩයක් කිසියම් ඇමීනයක් එක්ක ප්‍රතික්‍රියා කරලා එන්නාදේශිත ඒමයිඩයක් හදද්දී හරි එන්නාදේශිත ඒමයිඩයක් හදද්දී මෙතන हाइड्रोजन परमाणु देखोड़ मे इक क्लोरीन परमाणु मिथन अदाल अमीने हाइड्रोजन परमाणु HCl अणुअट इतनी हेदना अदाल इन्नादेशित एमाइडे मिन्न मे विधि मे विधि हेदन ඔහොමනේ ප්‍රතික්‍රියා වෙන්නේ. හරි. එතකොට දැන් අතන සංගණන ක්‍රියාවලියේදී කොහොමද ප්‍රතිඵල හදන්නේ? එතකොට මේ වගේම තමයි. දැන් මෙතනත් තේරුම් ගන්න මෙතන ඩයි අම්ල ක්ලෝරයිඩය ඩයි ඇමීනය සමග ප්‍රතික්‍රියා වෙලා සංගණනේ අදාළ නයිලෝන් කියන බහු අවයවිකය හදද්දී තේරුම් ගන්න මෙන්න මේ වගේ ප්‍රතික්‍රියාවක් නෙමේ. මේ දෙවෙනිල් ලියු प्रतिक्रिया मिया कार्य प्रतिक्रिया तो मैं सिद्ध करा हरे दौरा अम्ल क्लोराइड क्लोरीन परमाणु एक क्लोरीन परमाणु अन्य क्लोरीन परमाणु अदाल एमीने NH2 का अन्य का हाइड्रोजन परमाणु की गैल गिले वो तो मैं सारलो है प्रतिक्रिया है तुलवीन मतलब उतना न्यूक्लियोफिलिक आकलन है सिद्ध वेला तो मैं यांत्रने सिद्ध वे हरे ඉතින් ඔන්නෝය මූලධර්මෙ මෙන්න මේ ප්‍රතික්‍රියාවෙන් ගන්න අවශ්‍ය නම් මෙතන තියෙනවා. හරි. එතකොට අපිට පුළුවන් ප්‍රතික්‍රියාව සම්පූර්ණ කරලා අදාළ නයිලෝන් කියන බහු අවයවිකය ලබා ගන්න. හරි. එතකොට කොහොමද ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහටනේ. मेहमन सिद्धवे मिथन
ක්ලෝරීන් මෙතන හයිඩ්‍රජන් එක්ක HCl 90ක් විදියට යනවා මෙතන ක්ලෝරීන් උත් මෙතන ක්ලෝරීන් උත් අර මෙයාට වම් පැත්තෙන් ඉන්න මේ වගේම ඩයි ඇමීන එක හයිඩ්‍රජන් පරමාණුවක් එක්ක ගැලවිලා යනවා HCl 90ක් හැටියට ඒ වගේම මෙතන මේ හයිඩ්‍රජන් උත් එහා පැත්තේ ඉන්නවා මේ වගේම ඩයි අම්ල ක්ලෝරයිඩ් එක ඒකේ ක්ලෝරීන් පරමාණුවක් එක්ක ගැලවිලා යනවා ඉතින් ඕකෙන් ලැබෙනවා අදාළ නයිලෝන් කියන බහු අවයවිකයගේ විවහෙම ඉන්න මේ වගේ අයක් මෙන්න මේ වගේ හරි මේ වගේ n ප්‍රමාණයක් ඒ විශාල ප්‍රමාණයක් ඉන්නවනේ ඩයි අම්ල ක්ලෝරයිඩ් සහ ඩයි ඇමීන හරි ඒ වගේ ව්‍යුහයක් අපිට ගන්න පුළුවන් ඉතින් නයිලෝන් කෙනෙක් කියන්නේ මෙන්න මේ වගේ සරලව ව්‍යුහයක් තියෙන මේ වගේ ව්‍යුහයක් තියෙන බහු අවයවිකයක් එයා සංගණන බහු අවයවිකයක් සංගණන බහු අවයවීකරණ ක්‍රියාවලියෙන් තමයි එයා හැදෙන්නේ හරි රයිට් එහෙනම් 33 ට උත්තරේ 5 කියලා අපි හොයාගත්තා ඊළඟ 34 බලමු 34 ස්වභාවික රබර් සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශය ප්‍රකාශ සත්‍ය වේද ස්වභාවික රබර් සම්බන්ධයෙන් තමයි අපි ඊළඟට ප්‍රශ්නය අහන්නේ තොර ස්වභාවික රබර් වල තනුම් මේකකේ අයිසොප්‍රීන් අණුවනේ අයිසොප්‍රීන් අණුව තමයි තනුම් මේකකේ වෙන්නේ ස්වභාවික රබර් වල හරි එතකොට මෙහෙම වෙන්නේ දැන් අයිසොප්‍රීන් අණුව මෙන්න මේ වගේ හරි මේ වගේ ව්‍යුහයක් නිතියෙන්නේ පැහැදිලිද प्रश्न දැන් ඇත්තටම අපි බලමු දැන් ස්වභාවික රබර්කින් කොහොමද රබර් කියන බහු අවයවිකය හැදෙන්නේ කියන්නේ අයිසොප්‍රීන් කියන රබර් වල තනුම් මේකකේ නැත් ඒක අවයවිකේ කොහොමද රබර් කියන බහු අවයවිකය හැදෙන්නේ කොහොමද කියලා බලමු දැන් ඇසිටික් වගේ අම්ලයක් හමුවේ මේ බන්ධන සමවිච්ඡේදනය වෙනවා එතකොට මෙන්න මේ විදිහට සමවිච්ඡේදණය කැඩෙන ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. ඒත් අන්තිමට මෙන්න මේ වගේ මුක්ත කණ්ඩකයක් මේ විදිහට අපිට ගන්න පුළුවන්. හරි. එතකොට මේ මුක්ත කණ්ඩකය එකක් සිස් ආකාරයට පවතිනවා. එකක් සිස් ආකාරයට පවතිනවා අනිත් එක ට්‍රාන්ස් ආකාරයට පවතිනවා හරි අනිත් එක ට්‍රාන්ස් ආකාරයට පවතිනවා තොර මේක සිස් ආකාරය මේක ට්‍රාන්ස් එතකොට ස්වභාවික රබර් වල ඉන්නේ මෙන්න මේ සිස් ආකාරය. ස්වභාවික රබර් වල ඉන්නේ මෙන්න මේ සිස් ආකාරය. පැහැදිලිද?
එක තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ වගේ සිස්සාකාරයේ ඉන්න මේ වගේ මුක්තකණ්ඩක රාශියක් එකිනෙකට එකතු වෙලා තමයි රබර් කියන සම්පූර්ණ බහු අවයවිකය හැදිලා තියෙන්නේ. හරි. රබර් කියන තනි බහු අවයවිකය හැදිලා තියෙන්නේ මේ මුක්තකණ්ඩක රාශියක් එකතු වෙලා. දැන් එහෙම හැදුණු රබර් කියන බහු අවයවිකේ සාපේක්ෂ අණුක ස්කන්ධය ආසන්න වශයෙන් 75000ක් පමණ වේ. තොර අපිට ඒක හරියට ප්‍රකාශ කරන්න විදිහක් නැහැ. මොකද දැන් මේ වගේ මුක්තකණ්ඩක අතිවිශාල ප්‍රමාණයක් එකට එකතු වෙලා තමයි අදාළ බහු අවයවිකේ හැදිලා තියෙන්නේ. තොර අපිට හරියටම කියන්න බෑ මේ වගේ මුක්තකණ්ඩක කොච්චරක් එකට එකතු වෙනවද කියලා. ඒ ප්‍රමාණය කියන්න බැරි හින්දා තමයි අපි n කියලා දාන්නේ. තොර n කියන එක 1000ක් වගේ වෙන්න පුළුවන්. මොකද තාමත්ම කුඩා අණු විශාල ප්‍රමාණයක් එකිනෙකට එකතු වෙලා තනි විශාල අණුවක් හදන ක්‍රියාවලිය තමයි බහු අවයවීකරණය කියලා කියන්නේ. එතකොට දැන් මේ වගේ පොඩි මුක්තකණ්ඩක ඉතා විශාල ප්‍රමාණයක් එකතු වෙලා තමයි තනි ස්වභාවික රබර් කියන බහු අවයවිකය හැදිලා තියෙන්නේ. එතකොට අපි දන්නේ මේ වගේ මුක්තකණ්ඩක කොච්චර ප්‍රමාණයක් එකිනෙකට එතන එකතු වීමක් සිද්ධ වෙනවද කියලා. ඒ නිසා තමයි අපි පොදුවේ එන්න අකුර දාන්නේ. ඉතින් අපි ඉන්න කුරේ අගේ හරියට දන්නේ නැතුව සාපේක්ෂ අණුක ස්කන්ධය 75000ක් කියලා අපිට කියන්න බෑ. කිනෙට ඕන 75000ක් නැතුව මිලියනක් කියන්නත් පුළුවන් එහෙම උනොත්. ඒ නිසා ඒක හරියටම අපිට ප්‍රකාශ කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා මේ ABCD ප්‍රකාශ හතරෙන් ඒ ප්‍රකාශය අපිට පිළිගන්න හැකියාවක් නැහැ. හරි. ඒ ප්‍රකාශය අපිට පිළිගන්න හැකියාවක් නැහැ. බී ප්‍රකාශයේ ස්වභාවික රබර් සල්ෆර් විශාල ප්‍රමාණයක් සමග රත් කිරීමේදී එබනයිට් සෑදී. තේරුම් ගන්න දැන් අපි ස්වභාවික රබර් ගත්තොත් ඒ ස්වභාවික රබර් වල ඉන්නේ මේ සිස් කියන ආකාරය. එතකොට ඇත්තම දැන් ස්වභාවික රබර් ඊළඟට හැදෙන්නේ කොහොමද? ඊළඟට හැදෙන්නේ දැන් මේ වගේ සිස් ආකාරයේ මුක්තකණ්ඩක හරි සිස්සාකාරයේ මුක්තකණ්ඩක අති විශාල ප්‍රමාණයක් එකතු වෙලා හැදෙනවා කවුද? තනි ස්වභාවික රබර් බහු අවයවිකය. ତୋර එයාව අපි මෙහෙම නිදක්වන්නේ. මෙහෙම n කියලා දාමු. මේවයි කෙනෙක් තමයි හැදෙන්නේ. මෙයා තමයි ස්වභාවික රබර් කියලා කියන්නේ. එතකොට තේරුම් ගන්න දැන් මෙයාගේ තියෙන්නේ දුර්වල බන්ධනනේ. ලන්ඩන් අපකිරණ බල තියෙන්නේ දුර්වලයි. ତୋර මේ බන්ධන ඉක්මනට කැඩෙනවා. සහ ස්වභාවික රබර් අපි දන්නවා ප්‍රත්‍යස්තයිනේ. අදින්න පුළුවන්. එතකොට ප්‍රත්‍යස්තයි කියන්නේ අපි යම්කිසි දුරක් ඇදලා අතෑරියොත් ආව මුල් පිහිටීමට යන්න පුළුවන් ගුණයට අපි ප්‍රත්‍යස්තයි කියලා කියනවා. එතකොට ස්වභාවික රබර් වලට ඒ ගුණය තියෙනවා ප්‍රත්‍යස්ත බව. නමුත් අපි දිගින් දිගටම ප්‍රත්‍යස්ත ගුණය පරීක්ෂා කරන්න ගියොත් මේ ස්වභාවික රබර් වල ඇතුලේ තියෙන අණු වල තියෙන බන්ධන කැඩෙනවා. එහෙම කැඩුනහම වෙන්නේ ප්‍රත්‍යස්ත ගුණය එන්න අඩු වෙනවා. ඒතර ඒක ආරක්ෂා කරගන්න ඕනේ. ඒ නිසා අපි රබර් වල්කනයිස් කරනවා. රබර් වල ශක්තිමත් බව වැඩි කරන්න සාමාන්‍යයෙන් කාබන් වගේ කට්ටි අපි එකතු කරනවා. නැත්තම් කැල්සියම් කාබනේට් වගේ සංයෝග එකතු කරනවා. සාමාන්‍ය වාහනවල ටයර් හදද්දී හරි කාබන් කැල්සියම් කාබනේට් වගේ රසායනික ප්‍රවේද ස්වභාවික රබර් වලට එකතු කරනවා. ප්‍රත්‍යස්ත ගුණය ආරක්ෂා කරන්න සල්ෆර් අපි එකතු කරනවා. ତොර සල්ෆර් එකතු කරාම වෙන්නේ මේ රබර් වල මේ කාබන් පරමාණුත් එක්ක සල්ෆර් බන්ධන හදාගන්නවා. උවට අපි කියනවා ස්ථීර හරස් බන්ධන කියලා. ඒ වගේ බන්ධන හදාගත්තහම වෙන්නේ අර තියෙන බන්ධන වලට වඩා ඇතුලේ බන්ධන ප්‍රබලතාව වැඩි වෙනවා. ඒ නිසා ප්‍රත්‍යස්ත ගුණය ආරක්ෂා වෙනවා. තේරුම් ගන්න එහෙම ප්‍රත්‍යස්ත ගුණය ආරක්ෂා කරගෙන ඊට පස්සේ ඒකේ ශක්තිමත් බවත් රැකගෙන අපිට පුළුවන් නිෂ්පාදන කරන්න. දැන් විශේෂයෙන්ම කැල්සියම් කාබනේට් කාබන් වගේ ඒවා එකතු කරලා අපි ශක්තිමත් බව වැඩි කරනවා රබර් වල. සල්ෆර් එකතු කරලා ප්‍රත්‍යස්ත ගුණය වැඩි කරනවා. අපිට පුළුවන් එතනින් පස්සේ වාහන වල ටයර් වගේ දේවල් නිෂ්පාදනයේට ඒ රබර් යොදා ගන්න. ඒ වගේම එබනයිට් කියන්නේ ප්ලාස්ටික් වර්ගයක් ශක්තිමත්. එතකොට ස්වභාවික
රබර් සල්ෆ විශාල ප්‍රමාණයක් සම රත් කිරීමේදී බලයිට් සෑදි. ඔව්. දැන් සල්ෆ එකතු කරාම එක පැත්තකින් ප්‍රත්‍යස්ත ගුණේ ආරක්ෂා වෙනවා. හරි? ඒ නිසා සල්ෆ විශාල ප්‍රමාණයක් එකතු කරොත් ඒක තව අපිට වැඩි කරගන්න පුළුවන්. ඉතින් එහෙම ප්‍රත්‍යස්ත ගුණය සහ ශක්තිමත් බව තහවුරු කරගත්ත රබර් වලින් එබනයිට් හදන්න පුළුවන්. ඒ නිසා B ප්‍රකාශය හරි. B ප්‍රකාශය හරි. ඊළඟට C ප්‍රකාශය. ද්විත්ව බන්ධන ඇති බැවින් ස්වභාවික රබර් වල සිස් සහ ට්‍රාන්ස් සමායක තිබිය හැකි වුවත් ස්වභාවික රබර් වල ඇත්තේ ට්‍රාන්ස් වින්‍යාසය. ඉතින් ඒක වැරදිනේ. දැන් මෙයාට ජාමිතික සමායකතාව වෙන්නන්න පුළුවන් නේ. ජාමිතික සමායකතාව වෙන්නන්න පුළුවන්. ඉතින් ඒතකොට ජාමිතික සමායකතාව යටතේ සිස් ට්‍රාන්ස් කියලා විහෝදයක් අඳින්න පුළුවන්. නමුත් ස්වභාවික රබර් වල ඉන්නේ සිස් ආකාරය. හරි ට්‍රාන්ස් ආකාරය නෙමෙයි. එස C ප්‍රකාශයේ වැරදි. D බලන්න ස්වභාවික රබර් වල්කනයිස් කිරීමෙන් එහි දෘඩතාව අඩු වෙයි. ඒ කියන්නේ ශක්තිමත් බව අඩු වෙයි කියලානේ. ඒක වැරදි. ශක්තිමත් බව අඩු වෙන්නේ නැහැ. ඒක වැඩි වෙනවා. තියනවට වඩා වැඩි වෙනවා. අඩු වෙන්නේ නැහැ. එස 34 ෙත් B ප්‍රකාශයේ විතරයි හරි. 34 වෙනි ප්‍රශ්නේ B ප්‍රකාශයේ විතරයි හරි. ඒ නිසා එක උත්තරයනේ හරි. එහෙනම් 34ට 5 කියලා තමයි අපිට ගන්න වෙන්නේ. 34ට පිළිතුර 5 කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් 34ට පිළිතුර 5. හරි. දැන් 35 බලමු අපි. 35